ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. අලුත් අවුරුද්ද හැම අතින්ම අප අලුත් තැනක පිහිටුවනවා. අපි හැමෝගෙම හිතවල තියෙන්නේ අලුත් බලාපොරොත්තු, අලුත් අපේක්ෂාවන්. ගහකොළ සතාසි උපාවා පවා මේ අලුත් අවුරුද්දට අලුත් වෙනවා, පරිසරය පවා අලුත් වෙනවා. ඒ අලුත් බවත් එක්ක අපි හැමෝගෙම ජීවිතවලට අත්‍යවශ්‍ය වන නිරෝගී භාවය වෙනුවෙන් අපි අලුත් අරමුණක් සඳහා හිත පහදවා ගන්නවා නම් අද තමයි ඒ සඳහා සුදුසුම දවස. තවත් විනාඩි කිහිපයකින් නෙළඹෙන ඒ සුබ නැකතින් අපේ ශරීරයේ උත්තමාංගයේ තෙල් ගල්වා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයට අපට නිරෝගී භාවයයි. ඒ නිරෝගී භාවය වෙනුවෙන් අතීතයේ සිටම පැවතා සම්ප්‍රදාය සිහිපත් කරනවාස් හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අදත් බොහොම ගෞරවනීය ලෙස කළුතර දිස්ත්‍රික්කයේ අප මේ රැඳී සිටින ඓතිහාසික විහාරස්ථානයේ සිට සිද්ධ කරන්න බලාපොරොත්තුෙන් සැදී පැහැදින්නවා. කළුතර බෝඹුවර මේ මහා විහාරස්ථානයේ සිට අපි සූදානම් වෙනවා ඒ ඓතිහාසිකමය වටිනාකමකින් යුත් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ආරම්භ කරන්නට. අපි සිංහල හින්දු අලුත් අවුරුද්දට මේ කියන බෞද්ධාගමික මුහුණුවර ඈඳාගන්නේ මීට වසර සිය ගණනකට ඈත ඉතිහාසයේ සිට. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 400 දක්වා ඉතිහාසයකට මේ කියන සිංහල හින්දු චාරිත්‍ර වාරිත්‍රවල ඉතිහාසයේ දිව යනවා සිංහල අලුත් අවුරුද්ද මුල් කරගනිමින්. මේ වෙනකොට ඊට බෞද්ධාගමික මුහුණුවර ඈඳාගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අපි අපේ නිරෝගී සම්පන්න බව තවදුරටත් සමාජයට සනාථ කරමින් ඉදිරියට අපේ රටේ සෞභාග්‍යයත් සමගින්ම මේ නිරෝගී සම්පන්න භවයේ තියෙන වටිනාකම ජනතාවට ඒත්තු ගැන්වීමේ අභිලාෂයෙන් තමයි අපි මේ නැකත් සීටුවේ අවසානය ළඟා කරමින් අපි සිංහල හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර නිවරදිව අනුගමනය කරමින් ඉන් අනතුරුවෙහි අවසානය සංග්‍රහන් කරමින් මෙන්න මේ කියන හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඊටු කරනු ලබන්නේ. අපි දන්නවා අපේ ශරීරයේ උත්තමාංගය තමයි අපේ හිස. අපේ පංචේන්ද්‍රයන් සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කියන හිස මුල් කරගනිමින්. එනිසා තමයි අපි හිසට මුල් තැන ලබා දෙමින් නිරන්තරයෙන්ම එහි තියෙන වටිනාකම හොඳින් දැන කියා ගනිමින් ඉදිරි කටයුතු සිදු කරන්නේ. ඒ නිසාවෙන් තමයි මේ නැකත්වල අවසානය සනිටුහන් කරමින් අපි සිංහල හින්දු අලුත් අවුරුද්දේ මේ හිසතෙල් ගෑමේ නැකතට නැත්නම් චාරිත්‍රයක් විදිහට අපි මුල් තැනක් ඒ සඳහා ලබා දෙන්නේ. චමින්ද? ඔව්, කළුතර බෝම්බුවල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය බොහොම ඓතිහාසික පින්බිමක්. මේ විහාරස්ථානයේ තියෙනවා ශෛලමය භික්ෂුන් වහන්සේ වාසය කරන වාසස්ථානයක්. ඉතාම පැරණි, ඒ වගේම කාගෙත් ගෞරවයට පාත්‍ර වුණු තැනක්. ඒ වගේම මේ පින්බිම බොහොම ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා. අමරපුර නිකායේ අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයේ ආරම්භ වීමත් මේ විහාරස්ථානයෙන් සිදු වුණු බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ සා විශාල වශයෙන් ගෞරවනීය ස්ථානයක් බවට පත් වුණු මේ තැන මේ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ වන්දනාවට පත් වුණු තැනක්. ඒ නිසා මේ පූජනීය ස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි අපි අද දවසේදී සූදානම් වෙන්නේ මේ ඓතිහාසික කාර්යභාරය සිදු කරන්න. හිසතෙල් ගෑමේ ජාතික උත්සව වැඩකටයුතු ආරම්භ කරන්න. තවත් විනාඩි කිහිපයක් මේ සඳහා වෙලාව පවතින නිසා අපිට පුළුවන් මේ ඓතිහාසික කාර්යභාරය වගේම මේ පින්කම පිළිබඳව මේ සිංහල චාරිත්‍ර අතර තියෙන මේ උත්තමාංගයක් වුණු අපේ හිස ආරක්ෂා කරගන්න නැත්නම් අපේ ශරීරය ආරක්ෂා කරගන්න නිරෝගී භාවය ආරම්භ කරන මේ උතුම් කාර්ය පිළිබඳව ටිකක් පැහැදිලි කරගන්න අපිට පුළුවන්. මා සමග සිටිනවා අපේ හම්දුරන් වහන්සේ, ප්‍රවීණ ලේඛක බටුවන්ගල රාහුල් අපේ හම්දුරන් වහන්සේ. අවසරයි අපේ හම්දුරනේ. බුදු දහමත් එක්ක නිරෝගී භාවයට ලොකු තැනක් තියෙනවා. අපි බුදුහාමුදුරු දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභ. නිරෝගී භාවය තමයි අපිට දෙන උතුම්ම ලාභය. අපි හම්බුනොත් මේ ධර්ම කරුණ අපි ටිකක් වඩා වඩාත් පැහැදිලි කරගමු. එහෙමනොත් අපිට පුළුවන් මේ අවුරුද්දම නිරෝගී වෙන්න. ඇත්තටම මිනිසාගේ හිස මේ සියලුම ශරීරාංග වලින් අංක 1ටපත් වෙන්නේ හිස. ඒ හිසෙන් තමයි ජීවිතයේ පමණක් නෙමෙයි මුළු සමාජයේම මේ ලෝකයේම යම් කිසි විදියකින් පාලනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ හිසට මූලික ස්ථානයේ දීම තමයි මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල හිසතෙල් ගෑමෙන් සංකේතවත් කරන්නේ. විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ අද මෙම ජාතික උත්සවය සංවිධානය කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ ගත්තට පස්සේ ලන්දේසි යුගයේ දක්වා පැතිරෙන්නා වූ විහාරස්ථානයක්. ඒ කියන්නේ ගම ගත්තොත් එහෙම අතීතයේ තුල ඉතාමත්ම මේ ජනප්‍රියත්වයට පත් වෙනවා ලන්දේසි යුගයේ තුල පවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම 1800 ගණන් වල තමයි මේ පිරිවෙන ආරම්භ කරලා තිබෙන මේ විහාරස්ථානේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒ විහාරස්ථානේ ඉඳලා මේ කරන්නා වූ ජාතික කාර්ය පිළිබඳව සඳහන් කරද්දී ඇත්තටම
ජාතියක් විදියට රටක් විදියට මිනිසයන් විදියට අපට එකට එක්කහු වෙලා වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනැගීම තමයි මේ කාර්යයේ ඉතාමත්ම වැදගත් සංකල්පය බවට පත් වෙන්නේ. අපේ චාරිත්‍ර වාරිත්‍ර අතර අපේ හාමුදුරනේ නැකත් චාරිත්‍ර කියලා කියන්නේ අපිට තරාතිරමක් නෑ. අපි හැමෝම එකතු වෙලා එකා වගේ වැඩ කරන වෙලාවක්. ඒ වගේම මේ හිසතිල් ගෑම කාර්යයත් අර අනිත් නැකත් වලට සාපේක්ෂව ආගම දහමට පළමු තැන දීලා අපි සිද්ධ කරන්නේ. අනිත් තැන් වලට එහෙම නොදෙනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. නමුත් ඊට සාපේක්ෂව ගමේ පන්සල, ගමේ හාමුදුරුවෝ කේන්ද්‍ර කරගෙන තමයි රාජ්‍ය නායකයා පවා හිසතිල් ගෑමේ කාර්ය කරන්නේ. මේ කියන මේ හිසතිල් ගෑම ඇතුලේ ආධ්‍යාත්මික බවක් තියෙනවා, ධාර්මික බවක් තියෙනවා. ඒ ධාර්මික වමනාව, ධාර්මික වටිනාකම අපි ටිකක් පැහැදිලි කරමු. අනිවාර්යයෙන්ම දැන් හිස සකස් වුනේ නැත්නම් මුළු ලෝකෙම විනාසයි, සමාජයත් විනාසයි, අපි කරන වැඩත් විනාසයි. ඒ නිසා හිස කියන එක කෙලින් තියෙන්න ඕන, ඒ වගේම නිරෝගිමත්ව තියෙන්න ඕන. ඒක ආධ්‍යාත්මික වශයෙන් පුජ්‍යලේ ජීවිතය තුළ ගොනු කරගන්නට භාවනාව ආදී කාර්යයන් පමණක් නෙවෙයි, අපිට මේ බාහිරින් කරන්නා වූ සත්කාරයන් පවා බලපානවා. දැන් අම්මා කෙනෙක් හිස අත ගෑවොත් මොහොතකට ඔළුවේ කැක්කුමක් හැදිච්ච වෙලාවක ඒ සුවයක් දැනෙනවා. ඒ විදිහට මේක විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සමන්ගේ සියලුම ප්‍රශ්න විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විසඳගත්ත සමාජයක් අපිට තිබුණේ. ඒ සමාජය තුළ ඉඳගෙන හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය, වෙද මහත්තයාගේ ආශිර්වාදය, ඒතර ගමේ මූලික ස්ථානයේ ආශිර්වාදය ලබාගෙන මේ කාර්යය පටන් ගත්තයින් පස්සේ ජීවිතේ ඇත්තටම හරියනවා කියලා අතීතේ ඉඳලා මිනිස්සු විශ්වාස කරා. ඒ නිසා ආධ්‍යාත්මික සුවය උදෙසා අභ්‍යන්තරයට කරන්නා වූ ප්‍රතිකර්ම වගේම බාහිරයේ මේ ශරීර හිසට කරන්නා වූ ප්‍රතිකාරය ඉතාමත්ම වැදගත් වෙනවා. ගමේ පන්සලත් එක්ක තමයි මේ දේවල් බැඳිලා තිබුණේ. දැන් අතීතයේදී නම් වර්තමානයේදී අපි හමු වර්තමානයේදී නම් මේ නැකතක් ආපුවාම අපිට ගුවන්විදුලි රූපවාහිනියේ මේ නැකතක් උදා වුණු බව අපිට කියනවා. නමුත් අතීතයේදී මේ දේවල් අපිට දැනුනේ ගමේ පන්සලේ ගන්ටාර හදින්. ඒ තමයි මේ නැකත උදා වුණු පුවත ගමටම හැලක සැලකරලා හිටපු පණිවිඩය බවට පත් වෙනවා. ඒ නිසා ගමත් එක්ක මේ හැමෝම එකතු පන්සලත් එක්ක ගම හැමෝම එකතු වෙනවා. ගමේ පන්සලේ හාමුදුරු කෙනේ ලොකු විශ්වාසයක් තියෙනවා. අර කිව්වා වගේ ඒ සියලු කාර්යයන් සඳහා අදටත් අපි තැන දෙන නිසා අපි හොඳටම දන්න ඔබේ ගමෙත් ඔබේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අද දවසේ මේ හිසතිල් ගෑමේ පින්කම කරන්න, මේ නිරෝගී භාවය ආරම්භය කරන මේ මහා පුණ්‍ය කර්මය කරන්න ඔබ සූදානම් වෙනවා ඇතේ කියලා අපි විශ්වාස කරනවා. බොහොම වටිනා කියන තරක අපි රැඳින්න ආවා ඔබට සඳහන් කළා. මම මුලින් සඳහන් කළ මේ ශෛලමය තෙමහල් සංඝාවාසය මේ බිමේ තියෙන ඉතාම විශේෂ ස්ථානයක්. ඒ වගේම විද්‍යෝදය පිරිවෙනේ ශාඛාවක් විදිහට තමයි මේ විහාරස්ථානයේ තියෙන පිරිවෙන ආරම්භ කරේ. ශ්‍රී දස්සනසාර ධර්මායතන පිරිවෙන ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දෙන තැනක්. ඒ පින්කම සිද්ධ වෙන තැන ඉඳලා තමයි අපේ හැමදෙරොත් එක්ක අපි කතා බහ කළේ. අපේ හැමදෙරොත් අපිත් එක්ක ඉන්නවා මේ ආයුර්වේද හා සම්බන්ධ වෛද්‍යවරු දෙපළක්. එතුමන්ලත් එක්කත් වචන කීපයක් කතා කළොත් මට හොඳයි කියලා හිතෙනවා. ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල බොරැල්ල අධ්‍යක්ෂතුමා ඉන්නවා ආර්.එම්.කේ.බී. රත්නායක මහත්මයා. සුබක් වේවායි කියලා ඔබතුමන්ට මුලින්ම ප්‍රාර්ථනා කරනවා. සේම වේවා. ශරීරයේ උත්තමාංගය හිස. අපේ හාමුදුරුවෝ සඳහන් කළා හිස හැදුන් නැත්නම් මේ හැම දෙයක්ම ඉවරයි කියලා. හිස ආයුර්වේදයේදී කොහොමද වැදගත් වෙන්නේ? ඇත්ත වශයෙන්ම හිසට උත්තමාංගයට කියලා අපි කියනවා හිසට. මෙතනදී හිසට තමයි අපිට කියන්න පුළුවන් ඥාන ඉන්ද්‍රිය පිහිටියේ කොතනද එතන තමයි හිස. ඒ වගේම පන රැකුණේ කොතනද එතන තමයි හිස. ඒක නිසා තමයි උත්තමාංගය කියන්නේ. ඒ විතරක් නෙමෙයි, මෙතන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, පංචේන්ද්‍රියෙන් ඉන්ද්‍රිය හතරක්ම එතන පිහිටලා තියෙනවා. එතකොට එය පෝෂණය කිරීමෙන් මේ ඉන්ද්‍රියවල ප්‍රසන්නභාවය පැහැදිලිවම අපිට දැනගන්න, දැකගන්න පුළුවන්. එහෙමනම් ඒ ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්නතාවය ඇති කරගන්න තමයි අපි මේ හිස තෙල් ගෑම සුබ නැකතින් නව වසරේ කරන්නේ. අයියෝ නානු කියලා දෙයක් ගන්න අපි. ඔව්. නානු කියලා දෙයක් අපි භාවිතා කරන්නේ මේ නානු වලින් ඒක ඖෂධීය ද්‍රව්‍ය, ඖෂධීය ද්‍රව්‍ය 16ක් 14ක් පමණ තියෙනවා. කලාඳුරු වල, නිලුම් දඬු, ඒ වගේම ඉරුවේරිය, විෂ්ණුක්‍රාන්ති ආදී ද්‍රව්‍ය 16ක්. මේ හැම එකකින්ම සිද්ධ වෙන්නේ තුන් දොස් සමනය කිරීම. ඒක නිසා තමයි අපි නානු ඒ සඳහා භාවිතා කරන්නේ. හොඳයි. ජාතික මහෝත්සවයක ආරම්භයේ සනිටුවන් කරන වස් පෙරහැර ආරම්භ කළ පුවත අපට සැලවෙනවා. මේ හඬ අපට හැසෙනවා පෙරහැරක් ආරම්භ වුණු බව. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය දේශීය වෛද්‍ය විද්‍යාලයේ SKMK හැරපත්දිනිය
ජේෂ්ඨ කතික ආචාර්යතුමී ඉන්නවා. ඔබතුමීකෙන් මම කැමති දැනගන්න මේ නිරෝගී භාවය දැන් අවුරුද්ද කියලා කියන්නේ අපි කන බොන කෑම වලින් පරිස්සම් වෙන්න ඕන. මේ හැම දෙයක් එක්කම ඔන්න අවසානයේදී අපි කතා කරනවා නිරෝගී භාවය. මේ නිරෝගී භාවය වෙනුවෙන් අද දවසේ අපි හොඳ පණිවිඩයක් සමාජයට දෙන්නේ කාරි වටිනවා. ඇත්තටම ආයුර්වේදය කියලා කියන්නේ රෝගවලට සුව කිරීමට පමණක් තියෙන විද්‍යාවක් නෙවෙයි. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී භාවය එලෙසින්ම පවත්වාගෙන යාම සඳහා සකස් වෙලා තියෙන විශේෂ දර්ශනයක් විදිහට ආයුර්වේද හඳුරව ගන්න පුළුවන්. අපි අද නැකතට හිස තෙල් ගෑම සිදු කරත් හිස තෙල් ගෑම අපේ ආයුර්වේදයේ එක් දිනචර්යාවේ එක් අංගයක් විදිහට දක්වන්න පුළුවන්. තමාගේ නිරෝගී භාවය විශේෂයෙන්ම ශරීරයේ නිරෝගී භාවය පිණිස තෙල් ආලේප කිරීම ආයුර්වේදයේ දක්වලා තියෙනවා. ඔව්, දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ එම පෙරහැර මෙම භූමියට පැමිණෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. තවත් ස්වල්ප වේලාවකින් හිස තෙල් ගෑමේ නැකත උදා වෙනවා. ඒ නැකත සඳහා ස්වාමීන් වහන්සේලා වැඩම කරමින් හිස තෙල් ගෑමේ චාරිත්‍ර ඉටු කිරීම සඳහා තමයි මේ විදිහට පෙරහැරකින් උන්වහන්සේලා මෙම භූමියට වැඩම කෙරෙන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ කටයුත්ත මෙවරත් බොහොම අභිමානෙන් යුතුව සංවිධානය කරනවා. හිස තෙල් ගෑමේ ජාතික උත්සවය ගෞරවනීය අපේ හම්දුරන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව මේ ප්‍රදේශයේ වැඩ සිටින සියලුම ගෞරවනීය අපේ හම්දුරන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් යුතුව මේ ජාතික උත්සවය පවත්වන්න අප මේ රැඳී සිටින මේ ඓතිහාසික භූමියේ සිරු කටයුතු සමඟ වුණා. එනිසා අද දවස මේ කළුතර මේ පින්බිමට විතරක් නෙවෙයි ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට පවුණක් නොවේ, සකල ශ්‍රී ලංකාවාසී හැම දිනටම වැදගත් දිනයක් බවට පත් වෙනවා. වේලඹුළු සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඉතාම සුබ නැකතක් විදිහට මේ ශරීරය පිළිබඳව අවශ්‍යතා බලන නැකතක් විදිහට හඳුන්වනවා. හිස තෙල් ගෑමේ ජාතික කාර්යාලයේ මේ පින්බිම සිට සිදු වන නිසා ගමේ වේල විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මේ පින්බිම සිදු කරන්නේ අතීතයේ සිට තවත් අසම්ප්‍රදායයි. අප දන්නවා මේ වෙලාවේදී ඔබේ ගම ඔබ ධාර්මික බවකින් ඇලී ගොස් තිබෙන බව, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව කේන්ද්‍ර කරගත් නැකත්තාල විසයක් විදිහට අප ගමේ පින්ස්ථානය කේන්ද්ර කරගෙන මේ සිද්ධ කරන පින්කම මිනිස් අපට විතරක් නෙවෙයි ගහකොළ සතා සූපාවක් එහි පවා අනුකම්පාසාක බව ඔබ කරන අතිශය වෙන තවස්තාවක් හඳුනන්න. නිරෝගී භාවය අපි හැමෝටම අවශ්‍යයි. මනුෂ්‍ය ශරීරයේ පමණක් නෙවෙයි මඩ පිටාවේ ජීවත් වන සතා සූපාවක් නිරෝගී භාවය අවශ්‍යයි. ඒ සියලු දෙනා කෙරෙහි මෙත් පතුරු නමස්නාවක් නේද හඳුනන්නට පුළුවන්. විශේෂයෙන්ම හින්දු ආගමකින් අතර පවා මේ හිස තෙල් ගෑමේ කාර්යය අප අද මේ ස්ථානයේ දක්වන සම්පූර්ණ නෝන තමන් සමග රැඳුණු තමන් සමග ජීවිතයේ විනාඩි 12ක කාලයක් ඉදිරි වෙ තිබෙනවා අපට මේ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර වාරෙත් ඉෂ්ට කරන්න. නොයසේ නම් හිස තෙල් ගෑමේ කාර්යය ඊට පෙර ආතුව දැන් මේ ජාතික උත්සවයේ කොඩි එසවීමේ කාර්යය සිදු කරන්නට නියමිතයි. පළමුව ජාතික දජ එසවීම වත්මන් රජයේ සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දජ එසවීම සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් බීඑම් නිමල් බාලසූරිය මහත්මයා සිදු කරනු ලබනවා. ඒ වගේම බෞද්ධ දජ එසවීම කළුතර දිස්ත්‍රික්ක ලේකම් යුඩීසී ජයලාල් මහත්මයාටින් සිදු කරනවා. ඒ අතරේ
බෝම්බේ ශ්‍රී ධර්මාලෝක මහාවිද්‍යාලයේ දරුදරයන් එක්ව සිදු කරනවා ඇති. විනාඩි 6කින් නිලඹෙන මිනිත්තුව අපි හැමෝගෙම නිරෝගී භාවය වෙනුවෙන් එළඹුණු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරන්න නියමිතයි. ඊට පෙර ආතුව ජයමංගල ගාථා ගායනයත් බෝමල ශ්‍රී ධර්මාලෝක මහාවිද්‍යාලයේ දරුවන් විසින් සිදු කරනවා ඇතේ.
වහන්සේගේ අනුශාසනා මැදෙහි එළබෙරණයක තියෙන ඉසිතෙල් ගැල්වීම සඳහා සූදානම් වෙනවා. කළුතර බෝම්බුල ශ්‍රී බෝධිරාජාරාම මහ විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සල්වතුරේ අස්සජී අපේ හැමුදුරන් වහන්සේ, මේ විහාරයේ විහාරාධිපති අපේ හැමුදුරන් වහන්සේ, ඒ වගේම මේ ස්ථානයේ වැඩවත් පුරනිකායේ ආර්යවංශ සද්ධාමයේ උපාශ්‍රවේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලී අපේ හැමුදුරන් වහන්සේ, උන්වහන්සේලාගේ ආශිර්වාදයේ මැදෙහි ගෞරවනීය අපේ හැමුදුරන් වහන්සේගේ ආශිර්වාද මැදෙහි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමන්ගේ පළමු හිසතෙල් ගැල්වීමත් සමග මේ ජාතික කාර්යභාරයේ හිසතෙල් ගෑමේ මහා පින්කම සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා. තවත් පර කිහිපයකින් මේ නැකත උදා වෙන්නට නියමිතයි. සම්බුද්දස්ස නමෝ තස්ස භගවත් අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ වේවිපස්සිකෝ පණයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙතං ලෝකස්සාති තේන සච්ච වජ්ජේන පාතු සංරතනත්තයං හේතේන සච්ච වජ්ජේන පාතු සංරතනත්තයං හේතේන සච්ච වජ්ජේන පාතු සංරතනත්තයං මහා කරුණිකෝ නාතෝ ිතාය සබ්බපාණිනං පුරෙත්වා පාරමී සබ්බවත්තෝ සම්බෝධි මුත්තමං හේතේන සච්ච වජ්ජේන හෝතු තේජ මංගලං ජයං තෝ බෝධියා මූලේ සක්ඛානං දේවත්තනෝ එවං තොයි හංජයෝ හෝතෝ ජයස්සු ජය මංගලං සක්ඛත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනානස් සන්තු පද්දවා සබ්බේ සමෙන්තු තේ සක්ඛත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහ උපසමනං ධම්ම තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ භයාවෝප සමෙන්තු තේ සක්ඛත්වා ඕසදං උත්තමං වරං ආහුනියං පාහුනියං සංඝ තේජේන සොත්තිනානස්සන්තු බද්දවා සබ්බේ රෝගා උපසමෙන්තු තේ අංකෙංචි රතනං ලෝකේ රතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ අංකින්චි ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතතේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතතේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සම්මේ සරණං වරං තේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්පන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්ති භවන්තු
රක්කන්තු තේබවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගානිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ නක්ඛත් යක්ඛ භූතානං පාපග්ගානිවාරණා මේ වෙන විට හිසතිල් ගමේ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් තමයි එතුමන් වෙත මේ කියන හිස තෙල් ගෑමේ ඒ අතිරේකය පිළිගැන්වුණේ. මට මතක් වෙනවා බියංකා මේ වෙලාවේදී හැම ගමකම විහාරස්ථානවල තියෙන ස්වභාවය මේ වගේම තමයි අපේ හාමුදුරන් වහන්සේගේ පිරිත් දේශනා මැදේ ගමේ ලොකු කුඩා කවුරුත් පන්සලේ හාමුදුරුවෝ අතින් හිස තෙල් ගාන එක පුරුද්දක් කරගෙන තිබෙනවා. ඒ අනුව තමයි අද දවසේදීත් මේ ඓතිහාසික විහාරස්ථානයේ ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ සභාපති කොටහෙන දීපතුපුතාරාමය එවැගේම වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයන්හි විහාරාධිපති ආචාර්ය වස්කඩුවේ මහින්ද වංශතිස්ස නායක හමුදුරන් වහන්සේත් එවැගේම අපි මේ රැඳී සිටින විහාරස්ථානය කළුතර බෝඹවල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝරායක සල්වතුරේ අස්සජී අපි හමුදුරන් වහන්සේත් යන අපේ හමුදුරන් වහන්සේලා ප්‍රධාන කොට ගත සියලුම ගෞරවණීය අපේ හමුදුරන් වහන්සේලාගේ පිරිත් සජ්ජහනා මැදියේ දැන් හිස දෙල් ගෑමේ කාර්ය සිදු වෙනු ලබන්නේ. ආයුර්වේදයේ සඳහන් වන විදිහට නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම මේ හිස දෙල් ගෑමේ පළමු කාර්යභාරයයි. එනිසායි ආයුර්වේද දෙපාර්තමේන්තුව වාර්ෂිකව මේ පින්කම සංවිධානය කරන්නේ. නිරෝගී භාවය සඳහා තවත් අයකු වෙනුවෙන් අප උපස්ථාන කිරීම ඒ සඳහා කරුණුසා බැලීම මහා පින් ලැබෙන කටයුත්තක් බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ බුදු වදනට අනුව දේශීය සංස්කෘතිය ගැළපුණු ඉතාම සුවිශේෂී අවස්ථාවක් විදිහට මේ හිස තෙල් ගෑමේ කාර්යභාරය පිළිබඳව අපට හඳුන්වා දෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම මේ සාමාන්‍යයෙන් බියංකා අපි අතර දැන් Hindu භක්තිකයන් නම් තමන් එක්ක ජීවත් වෙන ගවයාට බොහොම ගරු බොහොම දක්වනවා. ඒ වගේම තමයි අපි උනත් එහෙම තමයි නේද අපේ ගෙවල් වල ඉන්න සතාසි උපාවට පවා මේ අලුත් අවුරුද්දේ අනුකම්පාව දක්වන එක අපේ පුරුද්දක්. විශේෂයෙන්ම මේ අලියතුන්ගේ හිස තෙල් ගෑමේ කාර්ය පිළිබඳවත් අපි ඔය අතර අහලා තියෙනවා. මේ අප රැඳී සිටින භූමි භාගයේ එවැන්නක් වෙනුවෙන් සූදානම් වෙනවා තියෙනවා. අද දවසේ කළුතර බෝම්බෝල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයටත් හස්තියෙක් ඇවිල්ලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා නේද? අරගෙන ඇවිල්ලා ඉන්නවා. එයාටත් හිස තෙල් ගන්න ඕනේ. එයාගේ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන එක අපි හැමෝගෙම මේ මනුෂ්‍යත්වයේ ලක්ෂණයක් වෙනවා. ඒ සියලු දේවල් සංකේතවත් කරන්න දැන් මේ භූමි භාගයේ කටයුතු සූදානම් වෙලා තිබෙනවා. අතීතයේදී නම් රාජ්‍යත්වයේ ප්‍රෞඩත්වයේ විදහාපාන දෙයක් විදිහට ඇත් අස් මහේෂාදී මේ සත්වයින් සඳහා ගරු භූමන් දැක්වීම සිදු කෙරුණා. එය රජුගෙන් කිරගෙන සත්කර්තව්‍යක් නැත්තම් සත්ව සංහතිය උදෙසා කරන ගරු බුහුමනක් විදිහට තමයි අපි සැලකුවේ. අදත් ඒ විදිහටම ඒ අලි ඇතුන් උදෙසා සිදු කරන්නා වූ ඒ ගෞරවයක් ලෙසින් තමයි එම සත්වයින්ගෙත් නිරෝගී සම්පන්නභාවය මිනිසුන්ගේ සේම වටිනා නිසාවෙන් තමයි ඒ ඇතාගේ නැත්තම් හිසේ හිස තෙල් ගෑම මේ වෙන විට ඒ සත්වයාටත් අදාළ බව සනාථ කළේ. හිසේ තෙල් ගැල්වීම පිළිබඳව වර්තමානයේදී බොහෝ දෙනා ටිකක් කතා බහ කරනවා. විශේෂයෙන්ම මේ බටහිර වෛද්‍ය විද්‍යාවේදී පවා මේ හිසේ තෙල් ගැල්වීම පිළිබඳව නැත්නම් විශේෂයෙන්ම රූපලාවන්‍ය ආදී දේවල් වලදී පවා හිසේ තෙල් ගැල්වීම පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන කාරණයක්. විශේෂයෙන්ම මෙන්න මේ දවස් කීපය අපි ගෙවන දවස් කීපය අපි දන්නවා සූර්යා අපේ රටට මුදුන් වෙන කාලයක්. ඒ නිසා සූර්ය රශ්මි ටිකක් වැඩි, හිරු එළිය තදින් දැනෙන කාලපරාසයක්. ඒ නිසා එහි පළමු නිරාවරණය වීම වෙන්නේ අපේ ශරීරයේ නම් අපේ හිසට. ඒ නිසා හිස නිරෝගීව පවත්වා ගැනීම අනිවාර්යම කළ යුත්තක්. ඒ නිසා තමයි ආයුර්වේදයේදී එක්තරා විදිහකින් මේ හිස තෙල් ගෑම පිළිබඳව නැකත යෙදී තිබෙන්නේ කියලාත් මම අහලා තියෙනවා මේ අවුරුද්ද හා සම්බන්ධව. මොකද අවුරුදු කාලෙදී හිසේ රස්නේ වැඩි, හිරුගේ රස්නේ වැඩි නිසා ඒ නිසා හිස නිවැරදි තත්වයෙන් පවත්වාගෙන යන්න නම් යථා තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා නම් හිස තෙල් ගෑම කළ යුතු බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. අපිත් එක්ක රැඳුණු මේ වෛද්‍යවරුත් ඒගෙන සඳහන් කළා. සාමාන්‍යයෙන් චමින්ද පැරණි පොතපතේ වගේම අපේ පැරණන්ගේ තිබුණ විශ්වාසයක් තමයි මේ පරණ අවුරුද්ද සඳහා ස්නානයෙන් පසුව නැවතත් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුවෙන තෙක්
කිසි වෙලතක නෑමට හෝ තෙල් හිසේ ආලේප කරන්නට කිසිසේත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ. අවසානයේ හිස තෙල් ගෑමේ නැකත උදාවෙන් පසුව තමයි මේ කියන තෙල් ආලේප කරලා ඉන් අනතුරුව ජල ස්නානය සඳහා යොමු වෙන්නේ. ඉන් අනතුරුව මුළු වසර මුළුල්ලේම නිරෝගී සම්පන්න භාවය තමාට උදා වෙන බව ගැමියන් පැරැන්නන් මේ හැම දිනාගේම විශ්වාසය බවට පත් වෙලා තිබුණා. ඒ විශ්වාසය අනුව තමයි අද වන විට මෙය චාරිත්‍රානුකූලව ඉදිරියට පවත්වාගෙන යන්නේ චමෙන්ද. මේ විහාර භූමියට පැමිණ සිටින දෙනෝදාහක් පිරිස දැන් මේ ස්ථානයේ ඉදිකොට තිබෙන විවිධ කුටිවල සිට හිස තෙල් ගැල්වීමේ කාර්යය සිදු කරනවා. ඒ අතර අපි දැටුවා අර හස්තියාගේ හිස තෙල් ගෑමත් සිදු වුණා. ඒ අතර ගරු අමාත්‍යතුමා අතින් පැල සිටුවීම සිදු කරන්නත් කටයුතු යොදා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේරාරත්න මැතිතුමා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලේකම්තුමා, බීඑම් නිමල් බාලසූරිය මැතිතුමා, ඒ වගේම කළුතර දිස්ත්‍රික් ලේකම්තුමා, යුඩීසී ජයලාල් මැතිතුමා ඇතුළු මේ සියලු දෙනාමෙක්ව අද මේ ජාතික උත්සවය සේපත් කරනු වාස මේ විහාර භූමියේ පැල සිටුවීම සඳහාත් කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්ද පැල හිටවන්න බොහෝ දෙනා අවධානය යොමු කරපු අවුරුද්දක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. කාලයකට පසු අපට උදාවුණු පොකුරු නැකතත් මේ පසුගිය දිනට ඉදලා තිබුණු නිසා ඒ හැම දෙයක්ම හේතු පාදක කරගෙන මේ සමාජයේ යහ පැවැත්ම අරබයා, අපේ ශාරීරියේ යහ පැවැත්ම අරබයා නන්විද කාර්යභාරයන් සිදු කරන දින කිහිපයක ඊටාම සුවිශේෂී අවස්ථාවක් විදිහට හිස තෙල් ගෑමේ මේ අවස්ථාව හඳුන්වන්නට පුළුවන්. මේ මහා පින්කමක් නිරෝගී භාවය ආරම්භ කරන අපේ පැරණි සම්ප්‍රදායක් සිහිපත් කිරීම. වැඩම අවදාළ ගෞරවනීය අපේ හමුදුරන් වහන්සේට දැන් ගරු අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පිරිස පිරිකර පූජා කරනු ලබනවා. අද දිනේ මේ විහාර බිමට පැමිණ හැම දිනාම වෙනුවෙන් සංග්‍රහ කරන්න, ඒ වගේම හිස තෙල් ගෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න විශේෂයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අනුබද්ධව සුවිශාල කාර්යභාරයක් සිදු කරනු ලබනවා. ඉතාම පහන් සිතින් යුතුව සිදු කරන කාර්යභාරයක්, හැමෝම සත් අරමුණකින් යුතුව මේ සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන අවස්ථාවක්. ඒ හැමෝගෙම අරමුණ අර අපි මුලින් සඳහන් කළා වගේ බියංකා නිරෝගී භාවය නේද? අපි හැමෝටම හරි වැදගත් වර්ත මානේදී අපි නිරෝගී භාවය පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි. අපේ ආහාර රටාව පිළිබඳව, අපේ ඇවතුම් පැවතුම් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුම කාලයක තමයි අපි මේ ඉපැරණි සම්ප්‍රදාය මේ විහාර බිමේ සිට සිදු කරනු ලබන්නේ. හිස තෙල් ගෑමෙන් අපි අපේ නිරෝගී සම්පන්න බව පිළිබඳව වසර මුළුල්ලේම අපේ නිරෝගීව සිටිය යුතුයි කියන දේ පිළිබඳව අපි අදිටන් කරගන්නවා. සේම අපේ ආහාර රටාවත් මෙන්න මේ කියන විදිහට නිරෝගී සම්පන්න ජීවිතයකට පිටිවහලක් වෙන ආහාර වේලක් බවට පත්විය යුතුයි. ඒ නිසා තමයි අතීත රජ දවසේ සිට අපේ ආදී මුතුන් මිත්තන් මේ වසවිසෙන් තොර භෝග වගාවට සහ එම ආහාර පරිභෝජනය සඳහා යොමු වුණේ. ඒ සඳහාත් මේ පුණ්‍ය භූමියේ ඉඩක් වෙන් වෙලා තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මේ වසවිසෙන් තොරව වගා කරපු දේශීය සහල් වලින් නිෂ්පාදනය කරපු ඒ නිෂ්පාදන වලින් අපේ ස්වාමින් වහන්සේ උදෙසා දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමටත් නියමිතයි. අපේ හිස තෙල් ගෑමෙන් අපේ නිරෝගී සම්පන්න බව සනාථ කරනවා. සේම ඉන් අනතුරුව අපේ ආහාර වේලත් අපේ නිරෝගී සම්පන්න ජීවිතයට පිටිවහලක් බවට පත්වෙනවා නම් තමයි අපේ ජීවිතවලට මේ ආරෝග්‍ය මිච්ඡයේ පරමාංශ ලාභන්. නැත්තම් නිරෝගීකම තමයි උතුම්ම ධනය කියන කියමන යථාර්ථයක් බවට පත්වෙන්නේ. Thank you.
ජාතික කාර්ය මේ ජාතික කාර්යභාරය සිදු කිරීමෙන් අනතුරුව දැන් ගරු අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය පිරිස පැල සිටුවීම සඳහා සූදානම් වෙන වෙලාව මේ බිමට අද දවස අතිශයින්ම වැදගත් අපි මුලින් සඳහන් කළා වගේ මේ විහාර බිමත් අතිශයින්ම වැදගත් අවුරුදු 275ක ලොකු ඉතිහාසයක් තියෙන බිමක් කලුතර බෝම්බුල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වේද්‍යෝදී පිරිවෙනේ ශාඛාවක් විදිහට ශ්‍රී දස්සනසාර ධර්මායතන පිරිවෙන ආරම්භ කරලා මේ ප්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසකට ධර්ම දාණය ලබා දෙන තැනක්. ඒ වගේම වර්ෂ 1900 දී පමණ අමරපුර නිකායේ සද්ධම්ම අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවය මේ විහාර භූමිය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ බව සඳහන් වෙනවා. ඒ නිකාය ආරම්භ වුණ 1900 දී කෝට්ටේ යුගයේ දක්වා දිවයන ඉතිහාසයක් අමරපුර නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයට පවතිනවා. එහි මූලස්ථානයේ විදිහට මේ බිම අද දවසේදී තමන්ගේ ශාසනික සමාජයේ සේව සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ විහාර බිම ආශ්‍රිතව පවතින දහම් පාසල එවැගේම අනිකුත් සමිති සමාගම් මේ ප්‍රදේශයේ ජනතාව ඒකරාශී වන පොදු ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ සියල්ල නිසා මේ සියලු කාරණා සිදු කරන පින්කමක් විදිහට පින් බිමක් විදිහට මේ බිම පිළිබඳව හඳුනා දෙන්නට පුළුවන්. කලුතර බෝඹුල ශ්‍රී සුබෝධි රාජාරාම විහාරස්ථානය මේ විහාර බිම මේ ඉතිහාසයේ සිටම මේ ප්‍රදේශයේ පිටනතුන්ට ධර්ම දාණය ලබා දුන්නු තරක් වගේම අද දවසේදී තේ ජාතික කාර්යභාරයන් සඳහා විහාරස්ථානයේ වැඩවාසය කරන අපේ හැමදෙරණ වහන්සේලාගේ ශක්තිය මත මේ ප්‍රදේශයට සේවය සලසනවා. ඒ අනුවයි අද මේ ලැබුණු අලුත් අවුරුද්දේ ජාතික හිස තෙල් ගෑමේ පින්කම මේ බිමේදී සංවිධානය වුණේ. ඒ කාර්ය සඳහා එක්ුණු ගරු අමාත්‍යවරුන් පැල සිටුවීම සඳහා දායකත්ව ලබා දුන්නා. ඉන් අනතුරුව අද දවසේ මේ ජාතික හිස තෙල් ගෑමේ උත්සවයට කටයුතු නිමා කරන්න නියමිතව තිබෙනවා. සමනෙන් බක්මාසය කියලා කියන්නේ හිරු රශ්මිය ටිකක් වැඩිපුර දැනෙන කාලයක්. හැබැයි වෙනදාට වඩා වඩාත් අපිට ඒ උෂ්ණාධික කාලගුණ තත්වය වඩාත් හොඳින් දැනෙනවා. ඒ නිසා තමයි අද තිරසර සංවර්ධනය වෙනුවෙන් මේ පාරිසරික සංවර්ධනය පිළිබඳවත් අවධානය යොමු වෙන්නේ. අද මේ විහාරස්ථ භූමිය තුලත් ඒ කියන පාරිසරික සංවර්ධනයේ උදෙසාවෙන් තමයි මේ හැම දෙයක්ම අතරවාරේ පැල සිටුවීමේ කාර්යවටත් ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා තිබෙන්නේ. පැලයක් රෝපණය කරොතින් තමයි අතීතේ සිටම අනාගතය දක්වා ගමන් කරන මේ සමාජයේ වර්තමානයේ අපි අත්දකින ඒ පාරිසරික ව්‍යසනයන්ගෙන් මිදිලා අනාගතේ සෝභා සෞන්දර්යයෙන් අනූන ඒ වගේම නිරෝගී සම්පන්න වඩා ජව සම්පන්න සමාජයක් නිරෝගී දරු පරපුරක් අපිට දැකගත හැකි වෙන්නේ එසේ වූවොතින් පමණයි. බුදුරජාණන් වහන්සේත් පරිසරයත් සමගින්ම ඉපදිලා පරිසරයත් සමගින්ම ජීවත් වුණු ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් ලෙසින් උන්වහන්සේගේ දහම අගය කරමින් අද වන විට සිංහල හින්දු අලුත් අවුරුද්දටත් මේ කියන බෞද්ධාගමික මුහුණුවරේ නැඹුරුව පැමිණ තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන් තමයි මේ අපි පාරිසරික සුන්දරත්වය වටපිටාව මේ හැම දෙයකටමත් ගරු බුහුමන් දක්වමින් මේ කියන චාරිත්‍ර වාරිත්‍ර සියල්ලක්ම ඉටු කරන්නට අපි මුල් තැන ගත්තේ. අවුරුද්ද අපි හැමෝම එකතු කරන අවුරුද්දක්. අපි දන්නවා තවමත්ම ගම්බිම්වලට ගිය උදවිය තමන්ගේ රාජකාරිවලට ඇවිල්ලා නැහැ. ඒ වගේම අපි හැමෝම තමන්ගේ නෑදෑගෙවල් වලට ගිහිල්ලා පරණ තරහමර අමතක කරලා අලුත් බවකින් ජීවිතය ආරම්භ කරන දින කිහිපයක් තමයි මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ තියෙන අපූර්වත්වය. ඒ නිසා ඒ අලුත් අවුරුද්දේ තියෙන නැවුම් බවට තවත් අලුත් බවක් එකතු වෙන අවස්ථාවක් විදිහට හිස්තිල් ගෑම පිළිබඳව හඳුන්වන්නට පුළුවන්. පිටක අපේ සමාජ වගකීම් පිළිබඳව සිතා බැලුවත් අපේ ශාරීරික වගකීම් පිළිබඳව අපි ටිකක් හිතනවා අඩුදෝ කියලා හිතනවා. වර්තමාන සමාජයේ දිහා දැක්කහම ලෙඩ රෝගවල ව්‍යාප්තිය වෙනදාට වඩා ටිකක් වැඩි, බොනවන රෝග වෙනදාට වඩා අද සමාජය වෙලාගෙන තිබෙනවා. ඒ නිසා පැවතුම් ආහාර රටාව මේ සියල්ල විද්‍යානුකූල මේ තාක්ෂණික ලෝකයක් එක්ක බද්ධ කරගන්න යාම නිසාද අපි මේ සබාධහමෙන් ටිකක් ඈත් වෙලා අපිට
බොහෝ රෝග පීඩාදී වලින් විඳින්න විඳවන්න අද දවසේදී සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල පිළිබඳව හිතන්න හොඳ වෙලාවක්. මම හිතනවා මේ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවය නිරෝගී භාවය පිළිබඳව වැඩි වැඩියෙන් කතා බහ කරන නිසාම අපිට අපේ ආහාර රටාව පිළිබඳව අපේ අවතුම් පැවතුම් ආදී දේවල් පිළිබඳව සිතා බලන්න පුළුවන් අවස්ථාවක්. ඒ කාර්යභාරයයි බොහොම ගරුසරු අධික කාර්යභාරයක් විදිහට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ජාතික උත්සවයක් විදිහට අද දවසේදී මේ කලුතර බෝම්බුවල ශ්‍රී අසුබෝධිරාජාරාම විහාරස්ථානය සංවිධානය කරන්නට යෙදුණු මේ විහාරස්ථාන භූමියේ සිට අප ජාතික උත්සවයේ සිදු කළත් අප දන්නවා ඔබේ විහාරස්ථානයේ ඔබේ ගමේ විහාරස්ථානයේදීත් ගෞරවනීය අපේ හැමතුරන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන මේ පින්කම මේ වෙලාවේදී සිදු කරන්න ඇති. ඔබට නිදුක් නිරෝගී භාවය ඔබ අද දවසේ ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ නිරෝගී සම්පන්න භාවයෙන් යුතු අභිමානවත් ශ්‍රී ලංකේය ජාතියක් බිහිවන්නට මේ හිස තෙල් ගෑමේ මංගල්‍යයෙන් පසුවත් අපිට පිටිවහලක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි නැවතත් ඔබට සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට යහපත් නිරෝගී සම්පන්න සමාජයකට පිටිවහලක් වන්නට ප්‍රාර්ථනා කරමින්.